අද ලංකාවේ ලොකු කතාබහක් තියෙනවා මේ සිස්ටම් චේන්ජ් එකක් ගැන, මේ ක්‍රමයේ වෙනසක්. නමුත් සහෝදරයන්ට මම ඇහුවාම සිස්ටම් එක කියන්නේ මොකක්ද? ඒ චේන්ජ් කරන්න පුළුවන් දේවල් කියන්නේ මොනවද? ඒක ගැන ලොකු වැටහීමක් නැතුව ආවා. ඉතින් ඒක ලොකු අඩුපාඩුවක්. අපි සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරනවා නම් සිස්ටම් එක සහ ඒ චේන්ජ් කරන්න පුළුවන් දේවල් මොනවද? ඒ චේන්ජ් කළ යුතු දේවල් වලට පරාමිතීන් මොනවද? ඒක ගැන දැනගන්න බෑ. සිස්ටම් චේන්ජ් එකක් ගැන හරියට කල්පනා කරන්න සහ ඒක ගැන ස්වාධීන මතයකට එන්න. අද සෞරදීනේ මේ වීඩියෝ එක තුළ මම උත්සාහ කරන්නේ ඒ මූලික සංකල්පය ආරම්භ. මේක මම අවංකවම හිතනවා, මා විසින් කළ යුතු දෙයක් නෙමෙයි. මම දේශපාලන විද්‍යාව වෙනම හදාරපු කෙනෙක් නෙමෙයි. මම නිකන් කියවලා පොත්පත් කියවලා ලබාගත් දැනුම පමණයි තියෙන්නේ. නමුත් මේක ගැන විශේෂ උගතුන් මේ ගැන ඉන්න මම ඒගොල්ලන්ට ආරාධනා කරනවා මේ ගැන වැඩිපුර කතා කරන්න සංකල්ප වශයෙන්. එතකොට අපේ ජනතාවට පුළුවන් මේව ගැන හොඳ ස්වාධීන මතයන් විදිහට ඉදිරියට එන්න. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම වෘත්තීය විද්‍යාඥයෙක් හිටපු, ඒ වගේම දැන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් රජයේ විශ්වවිද්‍යාලයක. මම හිතන දෙයක් තමයි විද්‍යාව, ගණිතය, දර්ශනවාදය, සමාජලාට ආර්ථිකය සහ දේශපාලනය මට එච්චරම අදාළ නැති වුණත් මේ සංකල්පවල මේ අඩුපාඩුව පුරවන්න අපි යමක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ සඳහා දෙන්න පුළුවන් ඉතාම මූලික තල්ලුවක් තමයි මේ වීඩියෝ මාලාව තුළින් මම කරන්න උත්සාහ කරන්නේ. දැන් ඔය සිස්ටම් එක කියලා බොහෝ දෙනෙක් මේ නිර්වචනය කරන්නේ අපේ පරිපාලන පද්ධතියට. දැන් අපේ සිවිල් සමාජය, ඔබ මම අපේ නෑදෑයෝ අසල්වැසියෝ රටවැසියෝ අපි සේරම අයිති වෙන මේ සමාජ පද්ධතිය අපි කියනවා සිවිල් සමාජය කියලා. අපේ සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වය, එහි සීමාවන් නිර්ණය කරන්නේ පරිපාලන පද්ධතියක් මගින්. අපි මේකට කියනවා මේ ගවර්නන්ස් සිස්ටම්, එම නැත්නම් මේ රාජ්‍ය තාන්ත්‍රය කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා. අපි මූලිකවම හිතන දෙයක් තමයි මේ සිවිල් සමාජයේ සිතුම් පැතුම් මේ රාජ්‍ය තන්ත්‍රය තුළින් මතුවෙනවා නම් ඇත්තටම ඒ රාජ්‍ය තන්ත්‍රය ගොඩක් ජනතාවාදී කියලා තැන. එතකොට අපි තන්ත්‍රයක්, රාජ්‍ය තන්ත්‍රයක් එහෙම නැත්නම් සිස්ටම් එකක් හොඳයි කියලා කියන්නේම මොකක්ද? ඒ ජනතාවගේ සිතුම් පැතුම් ඒ තන්ත්‍රය තුළින් නැගීම, ඒ වගේම ඒ කරන ක්‍රියාකාරීත්වය ජනතාවගේ සිතුම් පැතුම් අනුව සිදුවීම. මුලින්ම මේ සිස්ටම් එකක් චේන්ජ් කරන්න හිතන කෙනෙක් හිතන්න ඕනේ පළවෙනිම කාරණාව තමයි, එහෙනම් කා මතද බලය තියෙන්න ඕනේ කියන කාරණාව. මේ විදිහට අපිට ප්‍රධාන රාජ්‍ය ක්‍රම හතරක් අඳුර ගන්න පුළුවන්, ආකාර හතරක්. පළවෙනිම එක තමයි කාටවත් බලේ නැහැ. ඒ කියන්නේ මේ අපි කියනවා ඇනාකි කියලා. ඒ කියන්නේ මේ අරාජික තත්ත්වය. දැන් විශේෂයෙන්ම අප්‍රිකාවේ සමහර රටවල් යම්කිසි කාල, විශේෂයෙන්ම සිවිල් යුද්ධ කාලවල මේ ආණ්ඩු බිඳ වැටුණාන් පස්සේ දීර්ඝ කාලයක් තිස්සේ ඒ රටවල් වලට රජයක් නැහැ. ඊට පස්සේ ධන බලය, මැර බලය, පවුල් බලය, ඒ වගේ වෙන් තමයි මේ ඒ රට පාලනය වෙන්නේ. ඉතින් එහෙම කාලයක් තිබුණා. ඒක ඇනාකේ. අපි කියන කාටවත් එහි තුල රජයේ සිවිල් සමාජයේ බලයක් පැහැදිලිවම පෙන්න කෙනෙක්ට නැහැ. ඉතින් ඒක පළවෙනි ක්‍රමය. ඉතින් ඒක කවුරුත් තෝරගන්න කැමති වෙන්නේ නැහැ. දෙවෙනි ආකාරය තමයි තනි පුද්ගලයෙක් මත පදනම් වූ බලය. මේකට විදි දෙකක් තියෙනවා. විශේෂයෙන්ම රජ ක්‍රමය. අපි කියනවා මොනාක්, ඒක නැත්තම් රජෙක් විසින් රට පාලනය කරනවා. දැන් අපි ගත්තොත් බූතානය ගත්තොත් රජෙක් ඉන්නේ. ඊට පස්සේ තායිලන්දේ ගත්තොත් රජෙක්. ඊට පස්සේ සෞදි අරේබියා රජෙක් ඉන්නේ. ඉතින් මොනාක් සිස්ටම් එක. ඒ වගේම ඩික්ටේටර්ෂිප් තත්ත්වයේ ගත්තොත්, ඒ කියන්නේ යම්කිසි මේ ඒකාධිපති රට පාලනය කරන තත්ත්වය අපි ගන්නවා. යම්කිසි කාලයක සදාම් හුසේන්, ඊට පස්සේ ගඩාෆි ලිබියා, ඔය වගේ ඒකාධිපති උගණ්ඩාව, මතකයිනේ? ඔය වගේ අපිට විවිධ මේ එක පුද්ගලයෙක් විසින් රාජ්‍ය බලය තහවුරු කරපු අවස්ථාවන් සහ රජයේ ගෙනියපු අවස්ථාවන් තිබෙනවා. ඉතින් මේක තමයි දෙවනි ආකාරය. තුන්වැනි ආකාරය අපිට තෝරගන්න පුළුවන් විශේෂම යම්කිසි කණ්ඩායමක් විසින් මේ රාජ්‍ය පාලනය කරන. නමුත් මේ කණ්ඩායම මිනිසුන් විසින් මේ හොයාගත්තු කට්ටියක් නෙමෙයි. අපි කියන විශේෂ මිලිටරි ජුන්ටා ක්‍රමය. දැන් මේ දවස්වල ඔයගොල්ලෝ හොඳටම දන්නවා මියන්මාරේ ගත්තොත් මිලිටරි ජුන්ටාවක් මගින් තමයි රාජ්‍ය පාලනය කරන්නේ. එකපාර එනවා, ඇවිල්ලා මුළු රටම අල්ලනවා. ඊට පස්සේ කියනවා අන්න අපි පොඩි කමිටියක් දානවා, මේ කමිටියෙන් තමයි රට පාලනය වෙන්නේ කියලා. ඒ ක්‍රමය
ජුන්ටා ක්‍රමය කර ඒකත් අවස්සරක් තෝරගන්න පුළුවන්. දැන් විශේෂයෙන් මම අර කලින් කිව්වාගේ මියන්මාර, ඊට පස්සේ මට මතකයි සෝමාලියාව, ඊට පස්සේ සූඩානය, මට මතක විදිහට ඒ වගේ රටවල් වල මිලිටරි ජුන්ටා ක්‍රමයෙන් සෑහෙන කාලයක් තිබුණා. ඒ විදිහට තියෙනවා. එහිදී තියෙන්නේ ඉතාම කුඩා ප්‍රමාණයකට තමයි බලය තියෙන්නේ. ඊළඟට අපි බොහොම වැඩියෙන් කතා කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ තියෙන්නේ මිනිස්සුන් සියල්ලටම අඩුම වශයෙන් තියරටිකලි, මං කියන්නේ න්‍යායාත්මක වශයෙන් මිනිසුන් සියල්ලටම බලය ගෙන යාමේ ක්‍රමවේදයක්. ඒ තුළ විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී කියන ක්‍රමවේදයේ සියල්ලන්ටම බලය පිරේ. එහෙනම් මුලින්ම සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරන කෙනෙක් මුලින්ම තෝරගන්න ඕනේ මොන ක්‍රමයේද අපි මේකේ තෝරගන්න අවශ්‍යයි කියලා. දැන් මේ සිස්ටම් චේන්ජ් එකක් ගේන්න බලාපොරොත්තු වෙන කෙනෙක් දෙවනියට හිතන්න ඕනේ අතිශය වැදගත් කාරණාවක් තියෙනවා. දැන් මම ප්‍රජාතන්ත්‍රවාදී ඇසුරින් මේක කියන්නම්. මොකද අර කලින් කියපු choices වල අපි ගොඩාක් දෙනෙක් තෝරගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිසා. මිනිස්සු සිස්ටම් චේන්ජ් එකක් ගේනකොට හිතන්න ඕනේ ප්‍රධාන කාරණා හතරක්. පළවෙනි කාරණාව තමයි ඒ ගවර්නන්ස් සිස්ටම් එක ශක්තිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක එක්කිනාගේ බලවලට, සල්ලි වලට, මැර බලයට, ඔය වගේ දේවල් වලට මේ ආණ්ඩුවේ තන්ත්‍ර ක්‍රමය හෙලවෙනවා නම් ඒක අපිට වැඩක් නැහැ. ශක්තිමත් වෙන්න ඕනේ. අංක දෙක, ඒක සාධාරණ වෙන්න ඕනේ. එක ජන වර්ගයකට එක විදියක්, තව ජන වර්ගයකට තව විදියක්, එක ප්‍රදේශයකට ආයෙත් තව විදියක්, සල්ලි තියෙන ආයෙත් තව විදියක්. ඒ විදියට තන්ත්‍ර ක්‍රමයෙන් වෙනස් වෙනස් ආයෙ විවිධ ආකාර සලකනවා නම් අපිට එහෙම ඕනේ නැහැ. දෙවෙනි ආකාරය සාධාරණ වෙන්න ඕනේ. තුන්වෙනි ආකාරය තමයි පුද්ගලයාගේ නිදහස තහවුරු කරන්න ඕනේ. මොන දේ කරත් වැඩක් නැහැ, මිනිස්සුන්ට සීමා මායින් දානවා. දැන් මිනිස්සුන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරි නම් මිනිස්සුන්ට සමහර කාරණා, මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කාරණා දැනගන්න බැරි නම් වැඩක් නැහැ. පුද්ගලික නිදහස තහවුරු කරන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ වගේම තව අතිශය වැදගත් කාරණාවක් තියෙනවා මේක ඇතුලේ. මිනිසුන්ව ඇබියුස් නොකරන, ඒ කියන්නේ ඒ ආණ්ඩු බලය පාවිච්චි කරලා සමහර කොටස් පීඩනයට ලක් නොකරන ආණ්ඩුවක් ලෙස ඒ ක්‍රමය සකස් වෙන්න ඕනේ. එහෙනම් සිස්ටම් චේන්ජ් එක දෙවනි වැදගත් කාරණාව ඔය කාරණා හතර මත මේ තීරණය වෙනවා. මේ සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරන හැමෝම තුන්වෙනියට අතිශය වැදගත් කාරණාවක් හිතන්න ඕනේ. ඒක තමයි කොහොමද මේ සිවිල් සමාජය තුළ මේ සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා. මේ බලන්න, මේ සිස්ටම් එක විසින් මේ රටේ නීති හදන්න ඕනේ. ඒ වගේම තියෙන නීති මේ අඩුපාඩු සකස් කරලා සංශෝධනය කරලා ඉදිරිපත් කරන්න ඕනේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි මේ හදන නීති ඉම්ප්ලිමෙන්ට් කරන්න, ෆෝස් කරන්න, ඒ කියන්නේ මේ ජනතාව මත මේ යොදවන්න යම්කිසි ක්‍රමවේදයක් මේ ආණ්ඩුව තුළ තියෙනවා. එහෙම නේද? ඒ වගේම තව තුන්වෙනි වැදගත් කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ හදන නීති කම්කිසි කෙනෙක් කැඩුවා කියලා හිතන්නකෝ. ඒ කැඩුවාම ඒකට අවශ්‍ය කරන යම්කිසි දඬුවමක් ලබා දෙන්න. ඒ වගේම මේ හදපු නීතිවලට යම්කිසි අර්ථකථනයක්, නිර්වචනයක් ලබා දෙන්නත් යම්කිසි ආයතනයක් තියෙනවා. තන නීති හදන්න වෙනස් කරන්න කවුරු හරි ඉන්න ඕනේ. නීති මේ ජනතාව මත ක්‍රියාත්මක කරන්න කවුරු හරි ඉන්න ඕනේ. ඒ වගේම නීති කැඩුවාමයි ඒ නීති වලට නිර්වචනය දෙන්නයි කවුරු හරි ඉන්න ඕනේ. මේ 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 පදනම් තුන, මේ පිලර්ස් තුන, මේ බලකණ තුන මත තමයි සහෘදේනි මේ සමාජ ක්‍රමයක තියෙන තන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ, රැඳිලා තියෙන්නේ. අපි මේකට සාම්ප්‍රදායික වශයෙන් කියනවා විධායකී විවස්ථාදායකීස අධිකරණය කියලා. ඒතර විවස්ථාදායකී තියෙන මේ ප්‍රධානම වගකීම තමයි නීති සෑදීම. ඒ වගේම නීති හදන නීති වෙනස්කම් කිරීම. ඒ වගේම රටේ මේ රට ගෙනියන රටේ තියෙන ආණ්ඩු ක්‍රම පිළිබඳ යම්කිසි විවේචනයක් විචාරයක් කිරීම. ඒ වගේම රටක තියෙන මේ ආර්ථිකය පිළිබඳ විචාරයක් විවේචනයක් සහ ඒ පාලනය නතු කර ගැනීම. ඒතර විවස්ථාදායකය කියන කොටසක් තියෙනවා. විවස්ථාදායකය ජනතාවගේ ඡන්දයෙන් මේ මතුවෙලා එන කොටසක් විදිහට තමයි සාමාන්‍යයෙන් අපි ගොඩක් පද්ධතිවල දකින්නේ.
දෙවනියට මම කිව්වා මේ නීති මිනිසුන් මත ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් අපි දකින්නේ විධායකය තුලින්. ඒතර විධායකය තමයි මේ හදන නීති ජනතාව මත විවිධ අමාත්‍යංශ තුලින්. එහෙම නැත්නම් රජයේ තියෙන විවිධ ඉන්ස්ටිටියුට් එහෙම නැත්නම් ආයතන තුලින් ජනතාව මත අරගෙන එන්නේ. ඒ වගේම රටක තියෙන ආරක්ෂාව ඒ වගේම මේ තියෙන හමුදා බලයේ ගොඩක් වෙලාවට විධායකය තුලින් තමයි පාලනය කරන්නේ. ඒ වගේම විදේශ සම්බන්ධතා පිළිබඳ ප්‍රධාන මුහුණුවර තමයි විධායකය තුල ගන්න. එතකොට දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි අර මං කියවන නීතිවලට ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙන්නත් නීති කැඩුවාම දඬුවම් කරන්නත් අපිට අධිකරණයක් අවශ්‍යයි සෞදි. මේ ලෝක ඉතිහාසයේ නැවත නැවත පෙන්වා දී ඇති පරිදි මේ විධායකයේ විවස්ථාදායකයේ සහ අධිකරණය එකිනෙක මත රඳා පැවතිය යුතුය. එහෙම නැත්තම් මොකද වෙන්නේ? විධායකයට අතිවිශේෂ බලතල දෙනකොට හිතන්න විධායකයේ අධිකරණයට වග කියන්නේ නැතිකොට විධායකයේ පාර්ලිමේන්තුවට වග කියන්නේ නැති වෙටකොට විධායකයේ බලය මතුවෙලා ලොකු ප්‍රශ්නවලට මේ ලෝකේ ලොකු රටවල් ගණනාවක් ගිහිල්ලා තියෙනවා. ඊළඟට විවස්ථාදායකයේ ප්‍රබල වෙන්න ගත්තා. විවස්ථාදායකයේ ප්‍රබල වෙන්න ගත්තාම සෞරුද්දිනේ මොකද වෙන්නේ? විධායකයේ බලතලත් ආණ්ඩුවේ බල මේ අධිකරණයේ බලයත් නැති වෙලා යනවා. විධායකයේ සමහරලා මේ විවස්ථාදායකයේ මොකද වෙන්නේ? එකතු වෙලා නීති හදනවා. සමහර ඒව නීති ක්‍රියාත්මක කරගන්න දෙදී ඕකත් ප්‍රශ්නයක්. අධිකරණයේ සාමාන්‍යයෙන් ප්‍රබල වෙච්ච අවස්ථා හරි අඩුයි. විධායකයේ සහ විවස්ථාදායකයේ හරි වැදගත්. මේ ඒවා එකිනෙක පාලනය එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට වඩා වැඩිපුර බලයකින් යුක්තව ක්‍රියාත්මක වීම වළක්වන්න ඕනේ. මේකට කියනවා system of checks and balances කියලා. මේක අතිශය වැදගත් සවුදේ. ලංකාව තුල මම අවංකවම කිව්වොත් අපේ මිනිස්සු අවුරුදු ගණනාවක් තුල විධායක ක්‍රමයට විධායකයට ලොකු බලතලයක් ලැබීම සඳහා මේ ලොකු අනුග්‍රහයක් දක්වලා තියෙනවා. අපි කියනවා මේකට විධායක ජනාධිපති ක්‍රමය කියලා. ලංකාව තුල විධායක ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට වග කියන්නෙත් නැහැ, අධිකරණයට වග කියන්නෙත් නැහැ. කොච්චර බලයක් තියෙනවා නම් ආණ්ඩුව විසිරුවලා දාන්න පුළුවන් අවුරුදු දෙකමාරකට පස්සේ. ඒ වගේම යම්කිසි දෙයක් ඒ විධායක ජනාධිපතිතුමා විසින් කරන ආණ්ඩුවේදී ප්‍රශ්න කරන්න බෑ. ඔගලන්ට පේනවද විධායකයේ කොතනද ඉන්නේ කියන කාරණා? ලංකාව මේ වගේම රටවල් ගණනාවක් මේ ලෝකෙ තිබුණා. ඉතින් ඒ රටවල් වල කාලයක් තිස්සේ යනකොට විධායකයේ ජනප්‍රිය වීමත් සමග යම්කිසි පක්ෂයක් යම්කිසි පවුලක් එහෙම නැත්නම් යම්කිසි කුලයක් බලවත් වුණා. මේ ඉතිහාසයේ රටවල් දිහා බැලුවාම ඉතින් ඕගොල්ලන්ට ඒවා වෙන වෙනම කියලා තීරුම් ගන්න පුළුවන්. ඒකට සිස්ටම් චේන්ජ් එකක් ගැන හිතන කෙනෙක් ඒ විදිහට හිතන්න ඕනේ කාරණාව තමයි විධායකයේ බලතල කොතනද තියෙන්න ඕනේ, විවස්ථායකයේ බලතල කොතන තියෙන්න ඕනේ, අධිකරණයේ බලතල කෙලෙසද තියෙන්න ඕනේ කියන කාරණාව සහ ඒගොල්ලන්ගේ සීමාවන් නිර්ණය කරගන්න ඕනේ. සිස්ටම් චේන්ජ් එකක් ගැන හිතන කෙනෙක් හිතන්න ඕනේ අතිශය වැදගත් කාරණාවක් තමයි ඒක. මේ සිස්ටම් චේන්ජ් එකක් ගැන හිතන කෙනෙක් හිතන්න ඕනේ අතිශය වැදගත් සහ අවසාන කාරණාව තමයි මේ පුද්ගලයා ඉන්ඩිවිජුවල් ඒ කියන්නේ මේ ඉන්න තනි තනි වශයෙන් ඉන්න පුරවැසියා කොච්චර ප්‍රමාණයකට මේ රාජ්‍ය තන්ත්‍රයේ ක්‍රියාවලියට සහභාගී වෙනවද කියන එක. දැන් ලංකාවේ සාමාන්‍ය සත්‍ය තමයි අවුරුදු 5කට මේ ආණ්ඩුවපත් වෙනවා, ජනාධිපතිවරුපත් වෙනවා. ඡන්දෙන් පස්සේ ජනතාවගේ ඉන්වෝල්වමන්ට් එකක් රාජ්‍ය ක්‍රියාවලියට හරි අඩුයි සෞදු. ඒක නැහැ. මේක නිසා මොකද වෙන්නේ? අවස්ථාවක් එනවා ආණ්ඩු විසින් විවිධ තීරණ ගන්නවා, අතරමැද්දදී ජනතා මතේ නැති වෙනවා. නමුත් ආණ්ඩුවලට ක්‍රියාත්මක වේගණ යන්න පුළුවන් ඒගොල්ලෝ කැමති විදිහට. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා ගොඩාක් වෙලාවට රටවල් උත්සාහ කරනවා ජනතා මතය මේ ඒ ආණ්ඩු ක්‍රමය තුළින් මතු කරන්න. දැන් හොඳම උදාහරණය තමයි ස්විස්තර්ලන්තය කියලා කියන්නේ. ස්විස්තර්ලන්තයේ
තියෙන්නේ ගොඩාක් මේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය අතරේ ගොඩාක් සම්බන්ධයි. ඔයගොල්ලෝ විශ්වාස කරනවාද අඩුම වශයෙන් ඡන්ද හතරක්වත් මේ ස්විස්තර්ලන්තයේ මිනිස්සුන්ට එක අවුරුද්දක් තුළ තියෙනවා. ඒ කියන්නේ යම්කිසි ප්‍රදේශයක මේ හිතන්න යම්කිසි ප්‍රදේශයක ඔයගොල්ලන්ට පාසලක් කරන්න ඕනේ කියලා. ඒ පාසල හැරීම සඳහා මේ ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ස්විස්තර්ලන්තයේ මිනිස්සුන්ට තියෙනවා. ඒ වගේම හිතන්න ස්විස්තර්ලන්තයේ පාර්ලිමේන්තුව මගින් යම්කිසි පනතක් සම්මත කරා කියලා. සම්මත කරන්න උත්සාහ කරනවා කියලා. මිනිසුන්ට ඕනනම් පුළුවන් මේ තමුන්ගේ අත්සන් 50,000කින් යුතුව පෙත්සමක් යම්කිසි කාලයකින් එකතු කරපු පෙත්සමක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම ඒ පනත පිළිබඳ විවාදයක් ඇඳවන. ඒ පනත වෙනස් කරන්න පුළුවන්. ඒ ප්‍රමාණයට ජනතාව සම්බන්ධ කරන්න පුළුවන් මේ පාර්ලිමේන්තු ක්‍රියාවලියට. දැන් විශේෂයෙන්ම දැන් ඕගොල්ලෝ අලුත් විදියට සිස්ටම් චේන්ජ් එකක් ගැන හිතනවා නම් දැන් ගොඩාක් මේ ජංගම දුරකථන ඒ වගේම මේ අන්තර්ජාලය ගොඩාක් ජනප්‍රිය නිසා ඒව ගැනත් කල්පනා කරන්න පුළුවන්. කොහොමද මිනිස්සු මේ ස්වභාවික මිනිසුන්ට ඡන්දය දීමට, ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ සිදු කරන පොලිසි වෙනසක් සඳහා තනි තනි වශයෙන් මිනිසුන්ට ඡන්දය දෙන ක්‍රමයක් පවා ඕගොල්ලන්ට හිතන්න පුළුවන්. ඒකට ඇත්තටම තියෙනවා ඒ ක්‍රමවේද තියෙන අපේ වල කියන e-governance කියලා. ඒ කියන්නේ මිනිසුන් වඩා කාර්යක්ෂම මේ ක්‍රමවලට සම්බන්ධ වෙනවා. එහෙනම් සිස්ටම් චේන්ජ් එකක් තුළ ඕගොල්ලෝ හිතන්න ඕනේ ඊළඟ කාරණාව තමයි ඒ කිව්වේ කොහොමද අපි ඉන්ඩිවිජුවල්ස්ලා විදියට, ඒ කියන්නේ තනි තනි පුරවැසියන් විදියට කොහොමද රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ධ වෙන්නේ කියලා. සහෘදේනි අද මම ඉදිරිපත් කරේ මේ සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරුවට ඒ සිස්ටම් චේන්ජ් එක තුළ ඕගොල්ලෝ හිතන්න ඕනේ කාරණා මොනවද කියලා. මම අර මුලින් කිව්වා වගේ මේව තමයි හිතන්න ඕනේ. ඒකේ මොන ප්‍රමාණයෙන්ද මොනවද වෙනස්කම් වෙන්න ඕනේ කියන කාරණාව ඒක ගැන හිතීම ඕගල්ලන්ගේ වකීමක්. ඉතින් ඒ අදහස ප්‍රකාශ කරමින් මම අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයගලන්ට බොහොම ස්තුතියි මේ සංකල්පය විස්තර කරන්න අහන්න එකතු වුණාට.